යුදකැටුම් හේතුවෙන් අවතැන්වූ පුද්ගලීන් වෙනුවෙන් පවත්වාගෙන ගිය සුබසාධක මධ්‍යස්ථාන ක්‍රමානුකූල වසා දැමීමට කටයුතු කෙරුණා. මේ වන විට තවත් එවැනි මධ්‍යස්ථාන තුනක් යාපනය දිස්ත්‍රික්කයේ පවතින අතර එහි රැඳී සිටින පුද්ගලීන් සංඛ්‍යාව 34ක්. එම පවුල්ද කඩිනමින් පදිංචි කරවීමට කටයුතු සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය යාපනයේ පැවති රැස්වීමකදී කියා සිටියා. ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ආරක්ෂක අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් යුතුව අපි යාපනයේ ඉඩම් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැඹුවා. ඒ අනුව අවතැන් වූ ජනතාව යළි පදිංචි කරවීම අවසන් කරන්න සැලසුම් කළා තියෙනවා. උතුරේ දිස්ත්‍රික්ක හතරම ඒ කටයුතු කඩිනමින් අවසන් කරලා ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න පියවර ගන්නවා.